අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලෝව ආදරයෙන් පිළිගන්නවා. අද අපි රසම රස කුහිල දළු කරියක් හදමු. එහෙනම් අපි බලමු මේ වගේ කුහිල දළු කරියක් හදන්න අපිට අවශ්‍ය මොනවද කියලා. මේ තියෙන්නේ කොහෙල දළු. දණ්ඩ කොටසේ කටු තියෙනවා. ඒ වගේම දළු ලස්සන ලා කොළ පැහැයක් ගන්නවා. මුලින්ම මේ වගේ කොහෙල දණ්ඩක් අරගෙන පිහියක ආධාරයෙන් කටු ටික හොරලා අයින් කරගන්න. මේ බලන්න කටු ටික අයින් කරාම සුමුදු දණ්ඩක් තමයි තියෙන්නේ. අපි තව කොහිල දණ්ඩක් සුද්ධ කරගමු. මේ බලන්න මේ දණ්ඩ කටු ගොඩක් තියෙනවා. ඒකත් පිහියක ආධාරයෙන් කටු ටික අයින් කරලා සුද්ධ කරගන්න. මේ තියෙන හොඳට හොදලා පිරිසිදු කරගත්තු කොහිල දළු ටික. දැන් මුලින්ම මේ කොහිල දඬු වල තියෙන දැල්ල අතින් මේ විදියට කඩා ගන්න. දැන් මේ දළු ටික ඔක්කොම ආයත් අතින් ඔඩියට කඩා ගන්න. දැන් දණ්ඩ මේ විදියට අතින් තලා ගන්න. ඊට පස්සේ අතින්ම පොඩි කෑලි කඩා ගන්න. අපි තව එකක් කරන විදිය බලමු. මේ වගේ ඔක්කොම දණ්ඩ ටික අතින් තලාගෙන අතින්ම පොඩි කෑලි වලට කඩා ගන්න. මේ තියෙන්නේ අපි කඩාගත්තු කොහිල දළු දඬු ටික. දැන් අපි කොහිල කරියක හදමු. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒක රත් වුණාම තෙල් පේහෙන්දක් විතර එකතු කරගන්න. දැන් මේ තෙල් ටිකත් රත් වුණාම සිහින කපාගත්තු සුදු ලුණු බික් 4ක් 5ක් රම්පි කෑලි 3ක් පොඩියට කපාගත්තු වියලි මිරිස් කරල් 2ක් පොඩියට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් කපාගත්තු අවු මිරිස් කරල් 2ක් අරපිංචු ඉති 2-3ක් එකතු කරලා කලවම් කරලා තෙම්පරාදු කරගන්න. දැන් කහ කුඩු තේහෙන්දි භාගයක් 3-5 කුඩු තේහෙන්දි 3 කාලක් කුරුඳු පොතු කෑලි 2ක් මිරිස් කුඩු තේහෙන්දි 3 කාලක් අබස් වල්පයක් ලුණු තේහෙන්දි භාගයක් උණුහල් තේහෙන්දි කාලක් සුද්ධ කරලා කපාගත්තු කොස්සට 7-8කුත් එකතු කරලා කලවම් කරගන්න. අද මම මේ කොහෙල දළු කරිය කොස්සට එකතු කරගෙන තමයි හදන්නේ. ඔයගොල්ලන්ට කොස්සට නැති වුණත් මේ කොහෙල දළු කරිය හදාගන්න පුළුවන්. දැන් කපාගත්තු තක්කාලි ගෙඩියක් එකතු කරගන්න. දැන් මේ ඔක්කොම කලවම් කරලා වතුර ටිකක් එකතු කරගන්න.
මේ කලමනාටික වැහෙන ගානට වතුර එකතු කරාම ඇති. දැන් භාජනයේ පියනකින් වහලා කොස් ඇට ටික තැම්බෙන්න දෙන්න. සරින් සරේ පියන ඇරලා කලබම් කරගන්න. විනාඩි 5ක් කවක් ගියාම පියන ඇරලා හැන්දට කොස් ඇටයක් අරගෙන පිහියකින් කපලා බලන්න. පහසුවෙන් කැඩිලා යනවා නම් ඒ කියන්නේ කොස් ඇට ටික හොඳට තැම්බිලා. කොස් ඇට ටික තැම්බුණාට පස්සේ උකු පොල් කිරි කෝප්ප භාගයක් විතර එකතු කරගන්න. පොල් කිරි ටික උතුරගෙන එනකොට අපි කලින් ලෑස්ති කරගත්තු කොහිල දාලු දඬු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. පොල් කිරි ටික ලාවට හිඳීගෙන එනකොට ලිප ඔෆ් කරගන්න. ඔයගොල්ලෝ මැටි ඇතිලියක වෙනවා නම් පොල් කිරි ටිකක් තිබුණට කමක් නැහැ. ඇතිලිය රසනට පදමට කිරි ටික හිඳෙනවා. මේ බලන්න අපේ කොහිල දළු කරියකේ ලස්සන. මේක හරිම රසවත් කරි එකක්. මේ කොහිල දළු කරියක එක විතරක් වුණත් පත් කන්න පුළුවන්. ඒ තරමටම මේක රසවත්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් එන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් ඕල් කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.